ගෝලාකාර ලෝකයේ නොදන්නා තතු විත්ති සොයා යන රේඩියෝ ගවේෂණය රේඩියෝ ගවේෂණය දසික ශ්‍රී ලංකා ද්වීපයේ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අප සෙංකඩගල රාජධානී බෞද්ධයාගේ මුදුන්මල්කඩ ලෙස හඳුන්වන දළදා වහන්සේ සියලු ලෝකවාසී ජනයාගේ වන්දනාමානයට පාත්‍ර වූ අතිපූජනීයම වස්තුවයි. අද ද සීකර් තුළින් සොයා යනු ලබන්නේ දෙස් විදෙස් බෞද්ධ දනන්ගේ මෙන්ම ශ්‍රී ලාංකීය රාජ්‍යත්වයේ සංකේපය බඳ වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ එදා මෙදාතුර පූජෝපහාර ලැබමින් අති උත්කර්ෂවත් අන්දමින් වසරක් පාසා පවත්වනු ලබන ශ්‍රී දළදා පෙරහර පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ වාර්ෂිකව පවත්වන්නා වූ සාම්ප්‍රදායික මහෝත්සවයක් වන සෙංකඩගල පෙරහර මංගල්‍ය ශ්‍රී දළදා මාලිගාව සහ සිව්මහා දෙවොල් මගින් සංවිධානය කරයි. මෙම මංගල්‍ය අද වන විට ශ්‍රී ලංකාවටම අනන්‍ය වූ සංකේතයක් බවට පත්ව ඇත. ඓතිහාසික තොරතුරුවලට අනුව ශ්‍රී දළදා පෙරහර මුල්වරට පවත්වන ලද්දේ හතරවන සියවසේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ කාලයේදී බව පිළිගැනේ. පරම්පරානුගතව පැවත එන නර්තන, වාදන, රංගනාදී අංග රාශියකින් හා ඉපැරණි චාරිත්‍රවලින් සමන්විත වන මෙම පෙරහර ශ්‍රී ලාංකීය අනන්‍යතාව පිළිබිඹු කරන්නක් ලෙස සැලකෙනවා. මේ පෙරහර පැරණි ඉන්දියාවේ පැවති ආශාද උත්සව හෙවත් ඇසල කෙලියේ පරිණාමයෙන් ඇති වූවක් ලෙස සැලකේ. ඊට ඇතුළත් වූයේ නාත, කතරගම, විෂ්ණු හා පත්තිනි යන සතර මහා දේවාලවල පෙරහර පමණයි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් එකී සතර පෙරහරට දළදා මාලිගාවේ පෙරහර එක් කිරීම සමගින් එය බෞද්ධ මුහුණුවරක් ගනු ලැබුවේය. ඒ අනුව වර්තමාන දළදා පෙරහරේ ආරම්භය කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ සිදු වූයේ සැලකීම ඉතාමත් සුදුසුය. කන්ද උඩරටට මෙම සමය පෙරහර මංගල්‍ය සමයක් වන බව නම් නොඅනුමානයි. බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් 8කට වඩා වැඩි කාලයක් කලිඟු රට පූජෝපහාරයට ලක්වෙමින් පැවති දළදා වහන්සේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී පමණ මෙරටට රැගෙන ඒමට හේතු වී ඇත්තේ ඒ වන විට පැවති යුදමය තත්ත්වය යටතේ බව නොයෙකුත් මූලාශ්‍රවලට අනුව සඳහන් වේ. අතීතයේ සිටම ඉතාමත් උත්කර්ෂවත් අයුරින් දළදා පෙරහර පවත්වා ඇත. පැරණි දළදා පෙරහර සංස්කෘතිකාංග ප්‍රදර්ශනයට වඩා රාජ්‍ය බලය පෙන්වීමේ අවස්ථාවක් බවට අතීතයේදී පත්ව ඇත. දළදා පෙරහර ආරම්භ වන්නේ දළදා මාලිගාවේ නැකත් මොහොට්ටාල විසින් නියම කරනු ලබන සුබ මොහොතින් කප් සිටුවීමෙනි. කප් සිටුවීම යනු සතර මහා දෙවොල් පිරිසක් ඇසළ මස අමාවක දිනට දින කිහිපයකට පෙර අලුත් නුවර දේවාල භූමියෙන් හෝ ඊට තදාසන්න දේවාල බිමකින් වියත් තුනක වට ප්‍රමාණයකින් සමන්විත
පල නොදැරි නෑඹුල් කොස්ගසක් තෝරාගෙන එම කොස්ගසට පුද පූජා පවත්වා එහි අරක්ක දෙවියෙක් වේනම් ඉවත්ව යන ලෙස ආයාචනා කොට ගස කපා එහි කඳින් රේද බැගින් දිග ඇති කොටස් හතරක් කපාගෙන දේවාල සතරට බෙදාගෙන පෙරහැරෙන් ගෙන ගොස් දේවාල භූමියෙහි සිටුවීමයි. ඉන්පසුව දේවාල පෙරහර ආරම්භ කරයි. මෙය පුරා දින 5ක් සිදු කරනු ලබයි. දේවාල පෙරහර යනුවෙන් හඳුන්වන්නේ සතර දේවාලයේ කපුවන්ය. දේවාලයට අයත් රන් ආයුධ කපවටා වැඩම කරවන කුඩ, කොඩි, සේසත්, දවුල්, හොරණෑ සහිත පෙරහර දේවාල පෙරහර ලෙස හැඳින්වේ. මේ සඳහා දේවාල රාජකාරී කරන ඇඳුම් වලින් සැරසී මෙම පෙරහරට සහභාගී වේ. මෙහි විශේෂත්වය වන්නේ මීට බැතිමතුන් සහභාගී කර නොගැනීමයි. දේවාල පෙරහර පවත්වා පස්වන දිනේ සිව් දේවාලයේ බස්නායක නිලමේවරුන් ඇතුළු නිලධාරීන් රන් සිව්ගේක රන් ආයුධ හිඳුවා රන් සිව්ගේ ඇතු පිට තබා පෙරහරේ අවුත් දළදා මාලිගාව ඉදිරිපිට දේවසන් හිඳේදී දළදා කරඬුව සහිත රන් සිව්ගේ වැඩම වන මාලිගාවේ ඇතා ප්‍රමුඛ පෙරහර පෙරටු කරගනිමින් දින 5ක් වේදි සංචාරය කරයි. මෙය කුමල් පෙරහර ලෙස හඳුන්වනු ලබයි. මෙහිදී දියවඩන නිලමේතුමා සම්පූර්ණ ආයත්තම් හැඩගැන්වීම් වලින් තොරව සහභාගී වන අතර නැට්ටුවන් සහ වාදකයන් පෙරහර ශිල්පීන් ලෙස සහභාගී වීමත් පළමු වරට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා ඉඩහසර ලබා දෙන්නේ කුඹල් පෙරහරට සහභාගී වීම ඔස්සේය. එනිසා අඩක් නිම වූ පෙරහර ලෙසද මෙය හඳුන්වයි. කතට විඩි හඬ ඇසුනා පුතුනේ සුබ වෙති සඳ ගල බසින්න රජුනේ අවසර පුතුමාගේ පෙර මං යන්නේ පිහිටයි දළදා හාමුදුරුවනේ පිහිටයි දළදා අතීතයේ එක් කලෙක පළමු දළදා පෙරහර වේදි බැසීමට පෙර අලුත් වළං කඳක් රැගත් වළංකත් කරුවෙකු පෙරහරේ ඉදිරියෙන් ගමන් කළ බව ජනප්‍රවාදවල සඳහන් වේ. ඒ නිසාවෙන් කුඹල් පෙරහර ලෙස මෙය හඳුන්වනු ලබයි. පුරා දින 5ක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් පසුව රන්දෝලි පෙරහර පවත්වයි. රන්දෝලි පෙරහර ලෙස හඳුන්වන්නේ මහනුවර රජ සමයේ රජුගේ අගමෙහෙසිය බවත් රන්දෝලිය ගමන් කළ නිසා බවත් සඳහන් වනවා. දළදා පෙරහරේ කෝටා ප්‍රාප්තිය ලෙස හඳුන්වන මේ පෙරහරේ අලියතුන්, නැට්ටුවන්, හේවිසිකරුවන්, හොරණෑකරුවන් ආදීන්ගෙන් සමන්විත වන අතර ඉතාමත් විචිත්‍රවත් භාවයකින් යුක්තව මෙම පෙරහර පවත්වනු ලබයි. අවසන් දින දෙකේදී ඉතාමත් උත්කර්ෂවත් අයුරින් මෙම පෙරහර අතිශය අලංකාරවත්ව වේදි බසේ. පෙරහර පිළිබඳව කතා කරන විට
අපේ මතකයට නැගින්නේ නැදුන් ගමුවේ රාජාය දලඳා පෙරහර මංගල්‍යයේ සදාතුක කරඬුව වැඩම කරව නැදුන් ගමුවේ රාජා මිය යන විටත් දොළොස් වතාවක් පුරාවට ශ්‍රී දලඳා පෙරහරට සම්බන්ධ වී තිබීම සුවිශේෂයි ඇසළ පුරහඳ පායන විට උඹව සිහියට නැගිනවා ඒත් ආයේ නුවර පුරයට නුඹ නොයන වග දන්නවා අදටත් මේ හස්තිරාජයා නැතිවීම දලදා පෙරහරට තිබූ වටිනාම වස්තුවක් නැති වූවායයි කිව හැකිය. ඒ කෙසේ නමුත් මෙවර ශ්‍රී දලදා පෙරහරට සම්බන්ධ වන්නේ ඉන්දිරාජා හස්තිරාජයාය. ශ්‍රී දලදා පෙරහර අවසන් වන්නේ දලදා කරඬුව ගෙඩිකේ විහාරයේ තැන්පත් කර ඉන් අනතුරුව දෙවොල් පෙරහර ගැටඹේ තොටට ගොස් දිය කැපීමෙන් අනතුරුවයි. නිකිණි පසළොස්වක දිනයේ පවත්වන සම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යයෙන් මෙම උළෙලේ නිමාව සනිටුහන් වේ. ශ්‍රී ලාංකීය අප විසින් ඉතාමත් උත්සවශ්‍රීයෙන් පවත්වනු ලබන පෙරහර චිරාගත සම්ප්‍රදායානුකූල බෞද්ධානුකූල චාරිත්‍ර සහ හින්දු ආගමික චාරිත්‍ර එකතු කරමින් සිංහල සංස්කෘතියේ අනර්ගත්වය ලොවට බෙදහා පාමින් මෙම පෙරහර ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබයි. ඉතින් වසරකට එක්වරක් පවත්වන මේ දළදා පෙරහර ඔබේත් මගේත් දැසින්ම දැකගැනීමට හැකිවීම ශ්‍රී ලාංකීය අපහට ලැබුණු මහත් වූ දායාදයකි. ගෝලාකාර ලෝකයේ නොදන්නා තතු විත්ති සොයා යන රේඩියෝ ගවේෂණය දර්ශික. අද දර්ශික තුලින් අපි කතා කළේ සෙංකඩගල පුරවරයේ අභිමානය රැගත් ශ්‍රී දළදා පෙරහර පිළිබඳවයි. අද වැඩසටහන් නිෂ්පාදනය සඳුනි චාමින්දි, මොනාලි මයංගනා, දිනුෂණී සෙව්වන්දි සහ නිපුනි දිල්හාදා. සහාය නිෂ්පාදනය උදාරි ලක්මිනී සහ සචිනී සත්සරා. වැඩසටහන් පිටපත දිනුෂණී සෙව්වන්දි. සංස්කරණය උදාරි ලක්මිනී. වාර්තාමය හඬදායකත්වයේ සමගින් මම නිපුනි දිල්හාරා. තවත් දවසක නැවුම් දැනුම සමගින් අපි ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා. එතෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට සුවබර සතියක්. ආයුබෝවන්.